අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුන් ප්‍රියසර ප්‍රකාශය ලහිරු ජයවර්ධන. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල පළත් පාලන මැතිවරණය දෙවනවරටත් කල්යයි. තෝරාගැනෙන නියෝජිතයින් සංඛ්‍යාවත් අඩකින් අඩුවෙයි. මෙරට රිලවුන්ට රට යන්න අවස්ථාවක්. අමරිකානු නෞකාවට ගොඩබූ තරුණයින් සිවදන රක්ෂිත බන්ධනාගාරයට. පාසල් සපත්තු සහ බෑග් මිල පහලට. ක්‍රිකට් තාක්ෂණික කමිටුව පළමුවරට රැස්වෙයි. අද දෙරණ දේශීය පුවත්. Big story. අප්‍රේල් මාස 25 වන දිනට පැවැත්වීමට නියමිතවදී වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දෙවන වරටත් කල් දෙමීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොර වූ හේතු මත ඒ කල් දෙමීමට සිදුව ඇති බවයි. එබැවින් ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ අධිකරණය මගින් ලබා දෙන තීරණය මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනේ හෝ යන ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසමේ උපදෙස් විමසීමෙන් අනුතුරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් විසින් සිදුකරනු ඇති බවයි අදාළ නිවේදනයෙන් දක්වා ඇත්තේ. කෙසේ වෙතත් බේදක්වා මැතිවරණ කොමිසම් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහාගත් සියලු ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් සිදු කරන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ. මැතිවරණ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් එහි සභාපති නීතිඥ නිවාජී පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී මෙම තීරණයන්ට එළඹ ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවති අතර එහිදී ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සහ තේරීම් බාර නිලධාරීන්ට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව පවරා ඇති නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා පෙනී නොසිටීමේ ස්ථාවරය වෙනස්කොට එම නඩු කටයුතු සඳහා නීතිපතිවරයා නියෝජනය කිරීමට කටයුතු සලසා දීම ඉන් එක් යෝජනාවක් වනවා. එමෙන්ම මැතිවරණයේ මූලික කටයුතු වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් ලබාගෙන තිබෙන කාර්යයන් සඳහා ගෙවීමට පවතින වියදම් පිවීම සඳහා බාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට මැදිහත්වීම සම්බන්ධයෙන්ද කොමිසමේ සාමාජිකින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දී තිබෙන දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන් සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ගෙවනු ලබන මූලික වැටුප පැහැදිලි කිරීම හා ඡන්ද විමසීම කල් දෙමීම මත එම නිලධාරීන් අපේක්ෂකත්වයේ දරන කොට්ටාශයෙන් බැහැර කොට්ටාශයක නැවත සේවයේ යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්. මෙහිදී අදාළ යෝජනා සම්බන්ධයෙන් කඩිනම් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. The big story. නව සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයින් සංඛ්‍යාව අඩකට ආසන්න ගණනකින් අඩු කර තිබෙනවා. මීට පෙර පැවති ක්‍රමය අනුව පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාව 8800ක් පමණ වූ අතර නව සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව අද පෙරවරුවේ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාර දෙනු ලැබුවා. නව වාර්තාවට අනුව පළාත් පාලන නියෝජිතයින් ගණන 4714ක් දක්වා අඩු කළ යුතු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. මේ අතර සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීමෙන් අනතුරුව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අදහස් දැක්වූ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ කීපයක් කියලා තියෙනවා සංඛ්‍යාත්මක සුළුතර ජන කණ්ඩායම් වලට මේ කොට්ටාස අඩු කරනකොට අවාසියක් වෙලා තියෙනවා. ඒක ඇත්ත. කොට්ටාස අඩු කරනකොට කොට්ටාස 10ක් තිබුණා නම් මුලින් ඒක කොට්ටාස 5ට අඩු වෙනවා. ඒක අඩු වෙනකොට ජන කොට්ටාසයකට තිබුණා නම් 7-3යි නම් තිබුණේ. එක කට්ටියකට 5ට අඩු වෙනකොට 3 1 වෙනවා. ඒවා එකතු වෙලා 1-3 දිවිලා භාගෙ එකතු වෙලා අනිත් එක ඇදෙන්නේ. එතකොට අපිට මන්ත්‍රීවරු ඉච්චර 3ක් හිටියන් 1 කියන එක එක වෙන්න පුළුවන්. හැබැයි කිසි කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න අපි කටයුතු කරලා තියෙනවා.
තියෙනවා. නමුත් අඩු කරන්නයි කිව්වට පස්සේ ඒක වළක්වන්න විදියක් නැහැ. අපිට තිබුණේ 8800ක් ඕහෙන් එක. අපි දැන් අඩු කළා තියෙනවා. කොට්ටාස වලින් තේරීපත් වෙන සභික සංඛ්‍යාව 5092 2882. ජාත්‍යන්තර මුලර මුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් පිළිබඳව වැඩසටහන අප්‍රේල් මාස 25 වෙනිදා සිට විවාදයට ගැනීමට නියමිත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා. විස්තීර්ණ අරමුදල් පහසුකම් පිළිබඳව වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු විවාදයේදී දේශපාලන පක්ෂ තම රටට සහය ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව විදෙස් ස්ථානාපතිවරු සහ මහකොමසාරිස්වරු දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ සාගල රත්නායක මහතා මෙම වැඩසටහන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ වලට පමණක් සීමා නොවන අතර මෙරට ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා තීරණාත්මක වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණුද ඊට ඇතුළත් බව සඳහන් කළා. 2025 වන විට ඉලක්කගත බදු සහ දළදේශීය නිෂ්පාදනය අතර අනුපාතය 14% වන අතර එය අසීරු ඉලක්කයක් වුවද සාක්ෂාත් කරගත හැකි බවයි සාගල රත්නායක මහතා සඳහන් කර ඇත්තේ. අමෙරිකානු නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී විදෙස් රටකට පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට තරුණින් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අද ගල්ලවැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරනාගම් මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී සැකකරුවන් මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ යාපනයේ වෙලිනේ ප්‍රදේශයේ පදිංචි තරුණීන් සිවුදෙනෙකු බව සඳහන්. මොවුන් මාර්තු මස 24 වනිදා කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ අමෙරිකානු නෞකාවකට අනවසරින් ඇතුළු වී එහි සැඟව සිට තිබෙනවා. කෙසේ වෙතත් නෞකාව ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව සුවස් ඇල ආසන්නයේදී එහි කපිතාන්වරයාට මෙම සැකකරුවන් නිරීක්ෂණය වී ඇති බව සඳහන්. පසුව කපිතාන්වරයා ඒ පිළිබඳව අදාළ නැව සමාගමට දැනුම් දී සැකකරුවන් නැවත මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය පියවරගෙන තිබෙනවා. යනුව සැකකරුවන් පිරිස ගාල්ල වරාය පොලිසියට බාර දීමෙන් පසු වැඩිදුර විමර්ශන ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති බව සඳහන්. මෙරට රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. එනුව මෙරට රිලවුන් 100,000 පළමු අධීර යටතේ ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද බත්තනමුල කෘෂිකර්ම අමාත්‍යංශයේදී පවත්වා ඇති බව සඳහන්. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යංශය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා. මෙහිදී මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇති බව සඳහන්. මෙතර යාපනයේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් තොගය මේ මස 28 වනදා ඩුබායි වෙළඳපොළට එවීමට පියවර ගන්නා බවයි අද පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ. කෙසෙල් අපනයනය කිරීම දැන් මාස ගණනාවක සිට කරගෙන යනවා. විශේෂයෙන්ම ඇඹුල් කෙසෙල් දේශවෙළඳපොළට නිකුත් කිරීම අපි මේ වෙනටත් කරගෙන යන්නේ. මේ වෙනටත් අපි සතියකට එක කන්ටේනර් එකක් අපි ඩුබායි වෙළඳපොළ වෙත යවනවා. ඒ යවන අතරේ අපි සතියකට ඩොලර් 20,000ක් විතර ප්‍රමාණයක් අපේ රටට ගෙන්නන ක්‍රමයක් හදාගෙන දැන්ට තියෙන්නේ. අපි මේක තවදුරටත් වැඩි දියුණු කරන්න හදන්නේ. අපි කෙසෙල් විතරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන ඇත්තරම කෙසෙල් වගේම අනිකුත් පළතුරු වලට අපි දැන් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්නාසි, වැල්ඩොඩම්, TJC අඹ වර්ග තවත් විවිධ පළතුරු වර්ග අටවන උදා වගේ පළතුරු වර්ග වලට අපි දැන් යොමු වෙලා තියෙනවා. පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීබලාපිටිය මහතා පවසනවා. එබැවින් ඩොලරය අව ප්‍රමාණයට සාපේක්ෂව මිල පහළ ගොස් ඇද්දැයි සොයා බැලීම සඳහා වර්තාවක් කැඳවීමටද පියවරගෙන තිබවයි රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ. දැනට සපත්තු සහ බෑග් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මුද්‍රව්‍ය ආනයනය කිරීම මේ වන විට සිදු කරනවා. බෑග් සහ සපත්තු මිල පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අදහස් දක්වූ රාජ්‍ය මාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
පාසල් දරුවන්ට අවශ්‍ය බෑග් සහ සපත්තු තාවකාලිකව ආනයනයන් නැවතූ ද්‍රව්‍ය ලැයිස්තුවේ තියෙන භාණ්ඩ. එසේ වුවත් මේ ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් එවට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටරටින් ගේන අමුද්‍රව්‍ය. ඒ අනුව ඩොලර් එකේ අගේ අඩු වීමට සාපේක්ෂව පාසල් බෑග් සහ සපත්තු වල මිල අඩු විය යුතුයි. අපි අද තීරණයක් ගත්තා මුදල් අමාත්‍යාංශයේ වෙළඳහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට සතියක් ඇතුළත මේ පාසල් දරුවන්ගේ බෑග් සහ සපත්තු වල මිල ඩොලරේ අගේ අඩු වීමට සාපේක්ෂව අඩු වෙලා තිබේද කියලා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස. ඒ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ ඒ පිළිබඳ අවශ්‍ය පියවර මේ වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා ගත යුතු පියවර මොනවද කියලා අපි තීරණයක් ගන්න බලාපොරොත්තු ලක්විජය බලාගාරයේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල්ලුණු ගුරුතුග මේ වන විට දිවෙන්නට ලැබෙමින් පවතින බව විශ්වබර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ වන විට ලංකා ගල්ලඟුරු සමාගම විසින් ඩොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්ලඟුරු නෞකා 22ක් ලබා ගෙන ඇති අතර 23 වන නෞකාව ගොඩබාමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම වාරය වෙනුවෙන් විදුලි බල මණ්ඩලය පුරෝකථනය කළ ජනන සැලසුමට අනුව බලාගාරය සඳහා ගල්ලඟුරු නෞකා 30ක් අවශ්‍ය වනවා. යන තවත් නෞකා 3ක් මේ වන විට පුත්තලමට සේන්දු වී ඇති අතර 27 වන සහ 29 වන නෞකා මේ මාස පළමුවෙනිදා දිවෙන්න ළඟා වීමට නියමිතයි. 30 වන නෞකාව මේ මාස පළමුවන සතියේ ළඟා වනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහයතෙන් මාධ්‍ය ජනතාව නොමග යවන ආකාරයෙන් ප්‍රචාර සිදු කරමින් සිටින අතර එම ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද අමාත්‍යවරයා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විකාශන අධිකාරී පනතක් ගෙනීමට සූදානමින් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විකාශන අධිකාරී පනත හරහා මාධ්‍ය මර්ධනය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. අද කොළඹදී මාධ්‍ය වෙත දස්තක්කමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා. ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කරන්නට විකාශන අධිකාරී පනතක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පිළිබඳව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් මොකද්ද මේ විකාශන අධිකාරී පනතෙන් කරන්නට අදහස්? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමේ ප්‍රධාන කුළුණු තුනට විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට අමතර ශක්තියක් ලබා දෙන හතරවෙනි කුළුණ නිදහස් මාධ්‍ය විකාශන අධිකාරියක් හරහා නියාමනය කිරීමේ අරමුණින් මාධ්‍ය මර්ධනයකට මේ රජය මුලපුරමින් සිටින. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ අගයෙන් අප සියලු දෙනා මේ මාධ්‍ය විරෝධී මාධ්‍ය මර්ධනකාරී විකාශන අධිකාරී පනතට සහ මුලින්ම විරුද්ධ වන්නට ඕන. අද දෙරණ කෙලිබිම 1979 වසරෙන් පසු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුදුසුකම් ලබා ගැනීමේ වටේ සඳහා ක්‍රීඩා කිරීමට සිදුවීම කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය මහතා පවසනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා පත්කළ තාක්ෂණික කමිටුවේ පළමු රැස්වීම අද පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසූරිය මෙම අදහස් පළ කළා. අපි බලන්නේ තාක්ෂණික කමිටුවෙන් ඉස්සෙල්ලම බලන්න ඕනේ පෞගිය පරාජයන්ට හේතු මොනවද, කතා කරන්න ඕනේ පුහුණුකරු ඇතුළු කළමනාකාරීත්වයත් එක්ක. අපි මේ කතා කරන රෙකමෙන්ඩේෂන් මේ කරන්නේ ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන්. ක්‍රිකට් ගහපු අය හැටියට අපි කතා කරන්නේ ඉස්සරහට මේ ක්‍රිකට් එක කොහොමද ගෙනියන්නේ, ඒකෙන් මොකද්ද බෙනිෆිට් එකක් දෙන්න පුළුවන්, අපේ තියෙන දැනුමත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා අමතුම ඇතුළු මේ එක ගමනක් යන තමයි මේ බලන්නේ. ඉතින් එතෙන්දී අපිට අහන්න දේවල් තියෙනවා තාක්ෂණික කමිටුව හැටියට, ඇයි අපි ලෝක කුසලානයට තේරුම් නැති එකේදී මොකද දැන් ඊළඟ තියෙන ප්ලෑන් එක, උණු කරන අලමනාකාරීත්වයෙන් අපි ඒක දැනගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ අපිට ප්ලෑන් එකක් දෙන්න ඕනේ, ෂෝට් ටර්ම් ප්ලෑන් එකක් මොකද්ද අපි කරන්නේ කියලා. ඒක අපි තේරුම් කමිටුවත් ඒක කතා කරන්න ඕනේ, ක්‍රිකට් ආයතනයත් ඒක කතා කරන්න. නවසීලන් සංචාරයේම තරගාවලි තුනම පරාද. අපි බලන්න ඕනේ ප්ලේයර්ස් වලට මොකද්ද උනේ, ඇයි එහෙම වෙන්න හේතුව බලන්න. මෙතන කිසිම කොන්ෆ්ලික්ට් එකකට යන්න නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි කවුරුත් රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. හැබැයි ඒ ක්‍රිකට් එකට බාරව, ක්‍රිකට් ටීම් එක බාරව ඒ ඉන්න අය ඒ වගකීම් බාර ගන්නවා. අපි කාටවත් අත පිහදාගෙන යන්න බෑ. අද දින ප්‍රවෘත්ති සමාප්තයි. මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට. දවසේ පොත් සංක්ෂිප්තයේ විසක් පිළිකණිසම රාත්‍රියේ 9:00ට FM දෙරණෝසේ ඔබට සවන් දිය හැකියි.